ධාරාවේ තාපන ඵලය. අද අපි කතා කරන්නේ එතන ඉඳලා. හරිද? නමුත් මම ඊට කලින් කියන්න ඕන විදුලි ධාරාවකට කරන්න පුළුවන් දේවල් ටික. මෙන්න මේ කොටස් ටික මතක තියාගන්න. තාපන ඵලය, චුම්බක ඵලය, රසායනික ඵලය, ප්‍රකාශ ඵලය. ඔන්න විදුලි ධාරාවකට කරන්න පුළුවන් දේවල් හතරක්. ධාරාවේ තාපන ඵලය. ඒ කියන්නේ විදුලි ධාරාවකට පුළුවන් තාපය නිපදවන්න. තාපන ඵලය කියන්නේ ඒකයි. විදුලි ධාරාවකට පුළුවන් තාපය නිපදවන්න. දැන් අපි ගෙදර මේ වගේ උපකරණ ගොඩක් පාවිච්චි කරනවානේ. හරි. ධාරාවේ චුම්බක ඵලය. ධාරාවකට පුළුවන් චුම්බක ශේෂ්ත්‍රයක් හදන්න. කියන්නේ චුම්බකයක් වටේ තියෙන චුම්බක බලය පැතිරී පවතින ප්‍රදේශයක් හදන්න පුළුවන්. ඒ චුම්බකයක් නැතුව අපිට විදුලියෙන් පුළුවන් විද්‍යුත් චුම්බක හදන්න. සරලව කියනවා. ධාරාවේ රසායනික ඵලය. ධාරාවකට පුළුවන් රසායනික ද්‍රව්‍ය වෙනස් කරන්න. දැන් මේ හතරම අපි මේ පාඩමේ ඉගෙන ගන්න. ඒක මම කිව්වා මේක මා කැමින් ගන්නන්න කියලා. මේ පාඩම් හතරක්. 11 ශ්‍රේණියේදී පාඩම් හතරක්. හරි. ඊළඟ ප්‍රකාශ ඵලය. ප්‍රකාශ ඵලය කියන්නේ ධාරාවකට පුළුවන් ආලෝකය නිපදවන. අපි දැකේ දකින්න එකම දේ ඕක. අනිත් ඒවා අපි දකින්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ගෙදරදී අහුව ගමන් කරන්නේ විදුලියෙන් මොකද කරන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ කියන්නේ ගොඩක් වෙලාවට විදුලියෙන් බල්බ් දල්වන්න පුළුවන් කියලා. බල්බයක් දල්වනවා කියන්නේ ධාරාවේ ප්‍රකාශ ඵලය. හැබැයි එතනත් පොඩි කතන්දරයක් තියෙනවා. LED. LED වල තමයි ධාරාවේ ප්‍රකාශ ඵලය තියෙන්නේ. හරි. ධාරාවේ තාපන ඵලය, ධාරාවේ චුම්බක ඵලය, ධාරාවේ රසායනික ඵලය, ධාරාවේ ප්‍රකාශ ඵලය. විදුලි ධාරාවකට කරන්න පුළුවන් දේවල් හතරක් මේ තියෙනවා. ඒ කියන්නේ විදුලිය ගමන් කරන කම්බියක මේ හතරෙන්, ඒ කියන්නේ විදුලිය කම්බියක් කරා ගමන් කරනවා මේ හතරෙන් එකක් අපිට ඇති කරගන්න පුළුවන්. මේ හතරම අපි එදිනදා ජීවිතයේදී විවිධ ක්‍රමවලට ප්‍රයෝජනයට ගන්න. තාපන ඵලයේ ප්‍රයෝජනයට ගන්න, චුම්බක ඵලයේ ප්‍රයෝජනයට ගන්න, රසායනික ඵලයේ ප්‍රයෝජනයට ගන්න, ප්‍රකාශ ඵලයේ ප්‍රයෝජනයට ගන්න. සමහර වෙලාවට අපි මේකේ වෙන දේ දන්නේ නැහැ. ඕගොල්ලෝ ගෙදරදී ඒක ප්‍රයෝජනයට ගන්න. දැන් මට කියන කවුරු හරි විදුලි ඉස්ත්‍රික්කෙන් ඕගොල්ලෝ මොන ඵලයේද මෙතන ප්‍රයෝජනයට ගන්න? තාපන ඵලය. තාපන ඵලය. නේ? LED බල්බයක LED පහනකින් මොකද්ද කරන්නේ? ප්‍රයෝජනයට ගන්න මොන ඵලයේද? ප්‍රකාශ ඵලය. ප්‍රකාශ ඵලය. විදුලි සීනුවකින්. විදුලි සීනුවකින්. නැත්නම් විද්‍යුත් මෝටර වලින්. චුම්බක ඵලය. චුම්බක ඵලය. විදුලි සීනුවකින් විද්‍යුත් මෝටර වලින් චුම්බක ඵලය. රත්තරම් පාට කරන්න ගියෝ. දැන් සමහර වෙලාවට අපි රත්තරම් බඩු පාට කරනවානේ. රත්තරම් බඩු ආදයන්කොට මේ රත්තරන් වල වර්ණය දිස්නේ අඩු වෙලා යනවා. අන්න ඒකට අපි භාවිත කරන රසායනික ඵලය. බලන්න දැන් අපි දන්නේ නැහැ ඔය ටික මොන ඵලයද අපි ඒව දන්නේ නැහැ. අපි රත්තරන් බඩු පාට කරනවා. අපි එතනට ගිහිල්ලා රත්තරන් බඩු පාට කරන මිනිහයාට රත්තරන් බඩු ටික දුන්නම අපේ මාළයක් නම් මාළේ දුන්නම පාට කරලා දෙනවා. අපි දන්නේ නැහැ මොන ඵලයද මොකද්ද කරන්නේ ඒ වගේ හොයන්නේ අපිට එහෙමනේ. නමුත් අපි දැනගෙන තියෙනවා. ඒක නිසා මේ පාඩම ගොඩක් වැදගත්. තාපන ඵලය, චුම්බක ඵලය, රසායනික ඵලය, ප්‍රකාශ ඵලය. හරි අපි මුලින්ම කතා කරන්නේ ධාරාවේ තාපන ඵලය. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. ඒ කිව්වේ අපිට පුළුවන් විදුලි ධාරාවක් සන්නායකයක් කරහා ගමන් කළා ඒ සන්නායකයේ තාපය නිපදවන්න. හරිද? ධාරාවක් ගලන සන්නායකයක නැත්නම් කම්බියක තාපය නිපදවීමට තමා කියන්නේ ධාරාවේ තාපන ඵලය කියලා. හරිද? ධාරාවේ තාපන ඵලය. දැන් එතකොට දැන් අපි දන්නව මේ තාපන ඵලය අපිට ප්‍රයෝජනවත් වෙනවා කියලා. අපිට හානි වෙන්නේ නැද්ද මේ තාපන ඵලය? ප්‍රයෝජනයත් වගේම හානි වෙන්නේ නැද්ද? අවාසිදා වැඩිපුර සිද්ධ වෙන්නේ ධාරාවේ තාපන ඵලයෙන් ප්‍රයෝජනද හානිද? හානි. ඈ? හානි. හානි. ඇයි හානියක් කියලා කියන්නේ? ධාරාවේ තාපන ඵලය අපිට හානියක් කියන්නේ ඇයි? මොකද්ද තියෙන ප්‍රධාන හානිය මේ තාපන ඵලයේ? වෙන ඈ ඉතින් අපතේ යනවා. අන්න හරි.
ප්‍රධානම හානිය තමයි දරුවෝ විදුලි අපතයා. දැන් බලන්න අපි පාවිච්චි කරන ඕනම උපකරණයක් ටික වෙලාවක් ක්‍රියාත්මක කරලා ඒක ස්පර්ශ කරලා බැලුවා අල්ලල බැලුවා අපේ අතට දැනෙන එක රක්ෂණේ ඕන එකක් කියලා හිතන්නකෝ. රූපවාහිනිය කියලා හිතන්නකෝ. නැත්නම් පරිගණකය, ජංගම දුරකථන මේ එහෙම නැත්නම් මේ වෙනත් මොකක් හරි උපකරණයක් විදුලි උපකරණයක් රත් වෙනවා කියන්නේ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙලා අපට යනවා කියන එක. එහෙනම් ධාරාවේ තාපන ඵලය අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අවාසිදායක වෙන අවස්ථාත් තියෙනවා. ඒක නිසා විවිධ උපකරණවල දැන් ඕගොල්ලෝ කල්පනා කරලා ඒව ලියන්න ඕන. මට ඒක කියන්න බෑ. ඕගොල්ලෝ කල්පනා කරලා ලියන්න ඕන. විවිධ උපකරණවලදී මේක ප්‍රයෝජනයටත් ගන්නවා. මේකෙන් ඇතිවන හානිය වළක්ව ගන්නත් උපක්‍රම යොදලා තියෙනවා. තොටේ දෙකම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම අපි බලන්න ඕන තාපන ඵලය අඩු උපකරණ භාවිතා කරන්න කියන්නේ අපේ දැන් ප්‍රයෝජනයකට ගන්නව නම් තාපන ඵලය අඩු උපකරණ භාවිතා කරන්න බෑනේ. එතෙන්දී අපි තාපේ නිපදවා ගන්න එපා. දැන් උදාහරණයක් විතර ගෙදර තියෙන රයිස් කුකර් එක. ඒකේ මොකද කරන්නේ? ඒකේ අපි තාපේ නිපදවා ගන්නවා. ඒක ඉතින් අපිට කරගන්න ඕන. එහෙම නැතුව දැන් අපි හිතමු ගෙදර තියෙන පරිගණකය. ඒක රත් වෙනව නම් ඒකෙන් ඇති වැඩක් නෑනේ අපිට. ඒකෙන් අපිට ඕන වෙන ක්‍රියාවක් නේ. තොර අපි එතෙන්දී බලන්න ඕන තාපන ඵලය හැකියතා කවම කරගන්න. හරිද? ඒක නිසා මතක තියාගන්න මේක අවශ්‍ය වෙන අවස්ථාත් තියෙනවා අනවශ්‍ය වෙන අවස්ථාත්. හරි. මම දැන් ගන්නවා විදුලි රැහන් තුනක්. මේ බලන්න. මුන්න එහෙම කියලකට ඔයගොල්ලන් පේනවා නේනේ. මොන මම විදුලි රැහන් තුනක් ගත්තා. මේ තුනම එකම දිගයි. එකක් තඹ. අනිත් එක නික්‍රෝ. අනිත් එක යකඩ. පිත්තල ගම ඔන්න කම්බි තුනක් ගත්තා. විදුලිය ගමන් ගන්න කම්බි තුනක්. දැන් මම මේ කම්බි තුනට 1.5 වෝල්ට් කෝෂ දෙකක් සම්බන්ධ කරන වයර් වලින් ඉසල මේකට සම්බන්ධ කරනවා. මේකට සම්බන්ධ කරනවා. මේකට සම්බන්ධ කරනවා. විනාඩි දෙක ගානේ කරන්ට් එක දෙනවා. විදුලිය සපයනවා. මට කියන්න මේවයි දකින්න පුළුවන් නිරීක්ෂණය. හැම කම්බියකටම කෝෂ දෙකකින් විනාඩි දෙකක් විදුලිය සපයනවා. නිරීක්ෂණයක් කියත් මේ කම්බි තුනම මොකක් වෙයිද? රත් වෙලා රත් වෙනවා. නිරීක්ෂණයක් කියන්නේ පුතේ ඇහැට පේන එකක් විතරක් නෙවෙයි. හරිද? ඇහැට පේන එකක් අතට දැනෙන දෙයක් ඇහෙන දෙයක් හරිද? අපි කියන්නේ නිරීක්ෂණ ලබා ගන්නේ ඇසෙන් විතරක් නෙවෙයි. ඇස කන නාසය දිව සම කියන සංවේදී ඉන්ද්‍රියන් පහෙන්ම අපි නිරීක්ෂණ ලබා ගන්නවා. ඒතර අපිට මෙතන නිරීක්ෂණයක් විදියට ගන්න පුළුවන් අපේ මේක අල්ලලා බලනකොට මේ කම්බි රත් වෙනවා. මේ කම්බි තුනම රත් වෙන එකම ප්‍රමාණයට නැත්තම් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඔව්. මට කියන්න මේ තුනෙන් වැඩිපුරම රත් වෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නව මේක. නික්‍රෝම් කම්බිය. මේ කම්බි තුනෙන් වැඩිපුරම රත් වෙන්නේ නික්‍රෝම් කම්බි. මොකද නික්‍රෝම් ඉක්මනට රත් වෙනවා. එහෙනම් අපිට මේ ක්‍රියාකාරකමෙන් පැහැදිලි වෙනවා ධාරාවක් ගමන් කරනකොට නිපද වෙන තාප ප්‍රමාණය වර්ගය අනුව වෙනස් වෙනවා කියන එක. තඹ, නික්‍රෝම්, පිත්තල ගත්තම වර්ගය වෙනස්, සන්නායක වර්ගය වෙනස්. වර්ගය වෙනස් වෙනකොට නිපද වෙන තාප ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. එහෙනම් මේ ධාරාවේ තාපන ඵලයේ කෙරෙහි බලපාන සාධක තියෙනවා. දැන් හැම විදුලි උපකරණයකම තාපන ඵලයක් හටගන්නවා කියන එකත් ඔයගොල්ලෝ ඔළුවේ තියෙනවා. ඕනම විදුලි උපකරණයක් එදිනෙදා ජීවිතේදී භාවිත කරන ඕනම විදුලි උපකරණයක තාපන ඵලයක් හට ගන්නවා. ඕනම කම්බියක. ඒතර අපි එදිනෙදා ජීවිතේ භාවිත කරන තාපන ඵලයක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි ඊළඟට බලන්න ඕන දැන් මොන වර්ගය අනුව තාපන ඵලය වෙනස් වෙනවද? තව තියෙන සාධක. හරිද? එහෙනම් මම ඔන්න ඊළඟට කතා කරන්න යන්නේ ධාරාවේ තාපන ඵලය කෙරෙහි බලපාන සාධක ගැන. නම් තාපන ඵලයේ කෙරෙහි බලපාන සාධක. මොකද දැන් ඔයගොල්ලෝ එකක් ගන්න. පළවෙනි එක තමයි ද්‍රව්‍ය වර්ගය. ද්‍රව්‍ය වර්ගය අනුව තාපන ඵලය වෙනස්. හරි.
මං ගන්න මෙන්න මෙහෙම එකක්. මම ගන්නවා නික්‍රෝම් කම්බියම්. නික්‍රෝම් කම්බියම්. තව නික්‍රෝම් කම්බියම්. තව නික්‍රෝම් කම්බියක් ගන්නවා. ඒක A, ඒක B, මේක C. මේ තුනම නික්‍රෝම්. හරි. ඊට පස්සේ මම හදා ගන්න පරිපථය. මේ තියෙන කෝෂය. මේ තියෙන තව කෝෂය. මෙතන තියෙන සිච්චය. මෙතන තියෙන හිදස. හරි. මොනවම හදාගත්ත වැඩි පරිපථය. A B ඔන්න මෙතන අපි බලුදේකුත් දානවා බලුදේකුත් දාගත්තා මම මුලින්ම මෙන්න මේ A කියන නික්‍රෝම් කම්බිය මෙතනින් තියලා මේ AB වල ස්පර්ශ කරලා සිටිය සංවෘත කරනවා සංවෘත කරලා විනාඩි දෙකක් විදුලිය ආපාතේ ලබා දීලා මම බලනු මේ නික්‍රෝම් කම්බිය කොච්චර රත් වෙලාද ඊට පස්සේ ඒක ගලවලා අයින් කළා B කියන නික්‍රෝම් කම්බිය මෙතෙන්ට මේ කෙනවර A මේ කෙනවර B සම්බන්ධ කරලා විනාඩි දෙකක් අර වගේම විදුලිය සපේ සපේලා බලනු A කම්බිය කොච්චර රත් වෙනවද කියලා B කම්බිය ඊළඟට C කියන කම්බිය මේ දෙකට සම්බන්ධ කරලා විනාඩි දෙකක් විදුලිය සපයලා බලන C කොච්චර රත් වෙනවද මට කියන්නේ මේ තුන දැන් එකම මහතක් තියෙන්නේ එකම වර්ගය දිග වෙනස් මේකට වඩා මේක දිග වැඩි මේකට වඩා මේක දිග වැඩි මට කියන්නේ මේ තුන රත් වෙන ප්‍රමාණය සමානද වෙනස් කියන්න බලන්න වෙනස් 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 වැඩිපුරම රත් වෙන්නේ වෙනස් වැඩිපුරම රත් වෙන්නේ මොන කම්බිය කොටේ ඒද බීද සීද සී ඒද බීද සීද ඒ උදා කල්පනාවෙන් අහගෙන ඉන්න මේ ටික ඔයගොල්ලෝ හරියටම අල්ල ගන්න එතකොට ආයි මේ පාඩම අමාරු නෑ ඒ වැඩිපුරම රත් වෙන්නේ පුතේ සී 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 ඒ නෙමෙයි සී එහෙනම් මේ ක්‍රියාකාරකවෙන් පැහැදිලි වෙනවා ධාරාවේ තාපන බලය කෙරෙහි බලපානවා සන්නායකයේ මොකද්ද දිග දිග වැඩි වන විට තාපන බලය වැඩි වෙනවා තාපන බලය වැඩි වෙනවා දිග වැඩි වන විට තාපන බලය වැඩි වෙනවා මේ දිග වැඩි වෙන රත්තරන් ප්‍රමාණය වැඩි දැන් මට කියන්නේ මෙහෙම ඕගොල්ලන්ගේ ගෙදර තියෙන හීටරයක් අය හීටරේ හදලා තියෙන්නේ නික්‍රෝම් වලින් එක හීටරයක් තියෙන මෙන්න මෙච්චරයි තියෙන කොයිල් එක. දැකලා තියෙන හීටර මේ මෙන්න මෙහෙම තියෙනුනේ හීටරේ මෙන්න මේ වගේ කොයිල් එකක්. ඔන්න ඔච්චරයි. මෙතන මිට තියෙනවා. තව හීටරයක් තියෙන මෙන්න මෙහෙම. හරි ගැල් මේ හීටර දෙකෙන් ඉක්මනින් වතුර උණු වෙන්නේ මොකේද? මේ හීටර දෙකෙන් ඉක්මනින් ජලය උණු කර ගන්න පුළුවන් මොන හීටරයේද? A ද B? ඈ? B. ඇයි B කියලා ඔයගොල්ලෝ කියන්නේ? B. ඇයි B කියලා කියන්නේ? B කියන්නේ හේතුව මොකද්ද? දිගයි. ඕ. මේ නික්‍රෝම් දඟරේ දිග වැඩි. දිග වැඩි වෙන්න ඉක්මනට රත් වෙනවා. හරිද? දිග වැඩි වෙන්න ඉක්මනට රත් වෙනවා. එනවා ඔන්න ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ධාරාවේ තාපන බලය කෙරෙහි බලපාන සාධක දෙකක්. දැන් ඕගොල්ලෝගේ ගෙදර තියෙන හීටර ඔය හීටර මං කිව්වද හදලා තියෙන්නේ නික්‍රෝම් වලින් කියලා. ඕගොල්ලෝ හීටරයක් දාලා වතුරට හරිද වතුරේ ගිල්ලලා කරන්ට් එක දුන්නා ඒක රත් වෙලා ඒක රස්නේ තාපය දීලා ජලයට ජලය උණු වෙනවා. හරිද වතුර උණු කරගන්න පුළුවන්නේ. අපි හිතමු ගෙදර හීටරයක් නැහැ. හරිද ඕගොල්ලන්ට ඕන වෙනවා හීටරයක් හදාගන්න. දැන් මහලුක වැඩ නෙවෙයිනේ.
කම්බියක් අරගෙන ඒක අඹරලා දඟරයක් විදිහට හදලා ඒකට කරන්ට් එක දීලා අපිට හීටරයක් හදාගන්න පුළුවන්. කරන්න නෑ යන්න එපා හොඳේ. හදාගත්ත කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ ගන්නවා ඇලුමිනියම් කම්බියක් නැත්නම් යකඩ කම්බියක්. එහෙම නැත්නම් තඹ කම්බියක්. වතුර උරුවේයිද? ඒක තඹ කම්බියකේ හීටරයක් හදලා මේ ජලයට දාලා තිබුවන් ජලය උණු වෙයිද? නැහැ. දැන් ගෙදර හීටරය ඇත්ත හීටරේ තියෙන නික්‍රෝම් නේ. නික්‍රෝම් වලින් නම් ටක් ගාලා දාලා විනාඩි දෙකක් යනකොට වතුර නටන්නත් අරගෙන අපිට තේකක් හදාගෙන මොන්න ඕනත් පුළුවන් විනාඩි 3 4 කින්. මේ අපි හිතමු යකඩ වලින් හරි ඇලුමිනියම් වලින් හදලා හීටරයක් අර විදියටම සම්බන්ධ කරමු. ඒ ප්‍රමාණයම කම්බියක් අරගෙන ඒ සයිස්ම දික නගරයක් හදලා පුළුවන්ද? බැ. හේතුව මෙන්න මේක. වර්ගය. නික්‍රෝම් ඉක්මනට රත් වුණාට තඹ ඉක්මනට රත් වෙන්නේ නැහැ. යකඩ ඉක්මනට රත් වෙන්නේ නැහැ. නික්‍රෝම් තමයි තාපන ඵලය වැඩි. එහෙනම් ඔන්න මෙතනින් අපිට තව පැහැදිලි වෙනවා ඒක. ඊළඟ එක ඔන්න ඊළඟ වර්ග. ඊළඟ සාධකයේ බලපාන මම මෙන්න මෙහෙම ගන්නවා. මම ගන්නවා කම්බි දෙකක්. දෙකම නික්‍රෝම් එකම ප්‍රමාණය. හරි එකක් මහතයි අනිත් එක සිහි මෙන්න එක කම්බිය මෙන්න අනිත් කම්බිය ඉස්සෙල්ලම මම මෙන්න මේ සිහින් කම්බිය මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා විනාඩි දෙකක් මේ පරිපථයේ ක්‍රියාත්මක කරලා ඒක අල්ලලා බලන රත් වෙලා කොච්චරද කියලා අපි අල්ලලා බලන්නේ ආයි උස්සත්ේ මනින්න යන්නේ දෙවැනි එක නැත්තම් කරන්න ඕනේ මේක ජලයට දාලා ජලය විනාඩි 5ක් විතර බීකරයට උෂ්ණත්වමානයක් දාලා ජලය රත් වෙන උෂ්ණත්වය බලන්න. එහෙම ඕනේ නැහැ. මේක දෙක සරලවණයක් කරන්න. ඊළඟට මෙන්න මේ B කියන කම්බිය මෙතෙන්ට සම්බන්ධ කරලා විනාඩි දෙකක් කරන්ට් එක දීලා කම්බිය අල්ලලා බලන රත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මට කියන ওই දෙක සමානයි රත් වෙන ප්‍රමාණය. A වැඩියෙන් රත් වෙලා B අඩු වෙලා වෙනස්. ඔව් වැඩියෙන් රත් වෙන්නේ A ද අනිත් අය කියන්නේ මොකද B ද A ද වැඩියෙන් රත් වෙන්නේ? B B A කියන අය කවුද ඉන්නේ? හරි. එක්කෙනෙක් ඉන්නේ. එක්කෙනයිද? නෑ තව ඉන්නවා. හරි. අහගන්න පුතේ. වැඩියෙන් රත් වෙන්නේ B. නෙවෙයි A. හරි. B නෙවෙයි රත් වෙන්නේ A. හොඳට මතක තියාගන්න. කම්බිය සිහින් වෙන තරමට තමයි සිහින් කම්බි තමයි ඉක්මනට රත් වෙන්නේ. මහත කම්බි රත් වෙන්න ගොඩක් වෙලා යනවා. සිහින් කම්බිය. එහෙනම් අපි මේකට අපි ගමු මෙතන අංක දෙකනේ. අංක දෙක, අංක තුන ගමු. සන්නායකයේ හරස් කඩ වර්ගඵලය. හරස් කඩ වර්ගඵලය එහෙම නැත්නම් වරාන් ඇතුලේ දාගමු ඝනකම. ඝනකම් මම මෙතන ලියන්නම් හරස් කඩ වර්ගඵලය අඩුවන විට තාපන ඵලය වැඩි වේ කියන එක. තාපන ඵලය වැඩි වේ. ඒ කියන්නේ ඉක්මනට රත් වෙනවා. සිහින් කම්බි ඉක්මනින් රත් වේ කියලා කියන්න. සිහින් කම්බි ඉක්මනින් රත් වේ. ඔන්න එන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන වර්ගය අනුව තාපන ඵලය වෙනස් වෙනවා හරස් කඩ වර්ග මේ හරස් කඩ වර්ග ඵලය අනුව තාපන ඵලය වෙනස් වෙනවා දිග අනුව තාපන ඵලය වෙනස් වෙනවා එහෙනම් තාපන ඵලය කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා කම්බියක කම්බියක තාපන ඵලය කෙරෙහි බලපාන සාධක තුන මොනවද හුවත් කම්බි වර්ගය එතකොට අපි දන්නවා තාපන ඵලය සඳහාම හදපු කම්බි වර්ගයක් තමයි එකක් නික්‍රෝම් තව જાතියක් තියෙනවා. දන්නවද? නික්‍රෝම් සහ මැංගනී. මම මෙතන ලියන්නම් මේ දෙක. වර්ගය තාපන ඵලය නිපදවල එකක් තමයි නික්‍රෝම්. අනිත් එක තමයි මැංගනී. මැංගනී. හරිද? මැංගනීන් කියන ලෝහය ගොඩක් වෙලාවට හීටර එහෙම නැත්නම් ඉස්ත්‍රික්කයේ රත් වෙන කොටස එහෙම නැත්නම් අවන් එකක රත් වෙන කොටස රයිස් කුකර් එකේ රත් වෙන කොටස හදලා තියෙන නික්‍රෝම්. හරි. එහෙම තාපන ඵලය
ගොඩක් අඩු ලෝහයක් තමයි තඹ. ඒක නිසා ගෙදර වයරින් කරලා තියෙන තඹවල. ගෙදර වයරින් එක කියන්නේ ගෙදර මේ ගෘහ විද්‍යුත් පරිපථය. ඒක හදලා තියෙන්නේ මොන වයින්ද? තඹවලින්. ඇයි තඹවලින් හදන්නේ? තාපන ඵලයෙන් විදුලිය අපතේ යන ප්‍රමාණය පුළුවන් තරම් අවම කරගන්න. තාපන ඵලයෙන් විදුලිය අපතේ යන ප්‍රමාණය අවම කරගන්න නිවස වයරින් කරලා තියෙන්නේ නිවසේ වයරින් එක තකස් කරලා තියෙන්නේ තඹවලින්. නැහ ඔයගොල්ලෝ පැහැදිලි වෙන්න ඕන අපි සමහර වෙලාවට තාපන ඵලය ප්‍රයෝජනයට ගන්නවා. සමහර වෙලාවට තාපන ඵලය අවාසිදායකයි. දැන් ඒ වගේ අවාසිදායක තැනක් තමයි විදුලිය බෙදා හැරීම. ඒ ගෙදර වයරින් කරන වයර එකේ මේ අර ලෝඩ් එක වැඩි වුණාම පස්සේ මේ රත් වෙන්නේ නැද්ද? රත් වෙනවා. ඒක වළක්වන්නනේ අපි ඔය මේ ලෝඩ් එක වැඩි වෙන එක වළක්වන්නනේ පුතේ දාලා තියෙන්නේ මේ මොනවයි? විලායක පියුස් දාලා තියෙන අපිට. ඒ කියන්නේ විලායක කියලා නැත්නම් MCB කියලා අලුතෙන් කියන්නේ බ්‍රේකර්ස්. එතකොට මේ කරන්ට් එක එනකොට වැඩි ධාරාවක් ආවොත් ඒක ඕෆ් වෙනවා ලීවර් එක. නැත්නම් පියුස් එක ගන්න පිච් වෙනවා. හරිද? එහෙම වැඩි ධාරාවක් එන්න දෙන්නේ නැහැ ගුරු විද්‍යුත් පරිපථ වලට. පියුස් එහෙම නැත්නම් මොනවයි දාලා තියෙන්නේ? බ්‍රේකර්ස් දාලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. හරි? හෙලෝ ඩේ වැඩි වුණාම සර් මේ වයර එක හැම්බරෙන්න ගන්නනේ. ඔව් උන් වෙලා පිට වෙන්න පුළුවන්. හරි. ඒක වළක්වන්න උපක්‍රම තියෙනවා ගෘහ විද්‍යුත් පරිපථේ. දැන් මතක තියාගන්න. රයිට්. එතකොට නැ මම කතා කරගෙන ගියේ මෙන්න මේක. ගොඩාක් දුර විදුලිය ගෙනියන රැහන් හදලා තියෙන්නේ සිහින්වද මහත්තද? මහත්තද? දැන් නුවර එළිය මහනුවර ප්‍රදේශයේ ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවනවානේ. ඒ විදුලිය අපි අරගෙන එන්න ඕන ගාල්ල මාතර වගේ පළාත්වලට නැත්නම් කොළඹට අරන් එන්න ඕන. ඔයගොල්ලෝ දැකලා ඇති අර මහා උස කුළුණු තියන්නේ අර නිකන් ඇලුමිනියම් වලින් හදපු ලොකු කුළුණු. ඒ කුළුණු වල උඩ ගොඩක් උඩින් යන රැහන් හරහා තමයි මේ මේ විදුලිය අරගෙන එන්නේ දුර පළාත්වලට. ඒ විදුලිය ගෙනියන රැහන් ගොඩක් මහතද සීන්ද? ඔය විභාගෙට අහන ප්‍රශ්න අපතේ නොයවා ගෙන්න ගන්න. එතකොට අපි භාවිතා කරන්නේ හරස් කඩ වර්ගඵලයේ වැඩි මහත කම්බි. ඔය ගොඩක් දුර විදුලිය ප්‍රවාහනය කරද්දී අපි භාවිතා කරන්නේ මහත කම්බි. ඔන්න මතක තියාගන්න. ඔයා මතක තියාගන්න ටිකක් අමාරු නම් ඔය මම කියනකොට පැන්සලෙන් පොඩි නෝට් එකක් දාගන්න ඕගොල්ලෝගේ පෙළ පොතේම. කවන්නෑ පැන්සලේ. හරිද? එතකොට මතක හිටිනවා අර අපේ අතත් හැසිරෙ වෙනකොට අපේ මොළයත් එක්ක අපි අර කියන්නේ අතත් එක්ක යනකොට මොළේ ටිකක් වැඩි මතක තියෙන ප්‍රමාණය. ඒක නිසා පුළුවන් නම් එහෙම දාගන්න. අහන් ඉන්න එක ගොඩක් වෙලාට පුතේ ඕගොල්ලන්ට වෙලා තියෙන අහන් ඉන්නකොට මතක නොහිටිනවා නෙවෙයි. ඕගොල්ලෝ අහන් ඉන්නේ නැහැ. අහන් ඉන්නේ එතකොට මේ වෙන කල්පනාවල වෙන වෙන ලෝකවලට යන ඕගොල්ලෝගේ ඔළුව. හරිද? අර අහම වෙනකොට ඕගොල්ලන්ට ඒ ප්‍රමාණය අඩුයි. ලියනකොට ලියනවත් එක්ක. හරිද? ලියනවත් එක්ක යනකොට එහෙම එකක් තියෙනවා. බෝඩ් එක පැහැදිලි නැද්ද ඕගොල්ලන්ට? සිග්නල් දුර්වල වුණාම බෝඩ් එක අර අපිට පේන වීඩියෝ එකේ ක්වොලිටි අඩු වෙනවා. හරිද? දැන් මම කතා කරනකොට මගේ සිග්නල් දුර්වල වෙනවා නම් ඕගොල්ලන්ට මගේ වීඩියෝ එක පොඩි වෙලා පේන ඉතිරේ. හරිද? මේ තියෙන ප්‍රමාණයට වඩා තිරේ පොඩි වෙලා පේන. එහෙම වෙන්නේ එහෙම හොඳටම අපහැදිලි නම් අයින් වෙලා පන්තියෙන් අයින් වෙලා ආපහු සම්බන්ධ වෙයි. හරි? එහෙම වෙනකොට සමහර වෙලාවට ඒක එන්න පුළුවන්. දැන් අද ඕගොල්ලන්ට කරන්ට් එක එන්නේම නැද්ද? ගොඩක් කරන්ට් එක නැති කතාවක් තියෙනවා. ඈ? තාම නෑ සර්. තාම නෑ සර්. ඒ කියන්නේ කොයි වෙලාවෙද කරන්ට් එක ගියේ? දැන් ටික වෙලා 9ට. ඔව් සර්. ආ එහෙනම් ඒ අද මොකක්ද රිපයර් එකක් වගේ ඇතිනේ.
කමන්න අපිට මේක කරගෙන යන්න පුළුවන් නේ මම රෙකෝඩින් එකක් දානවා රෙකෝඩින් එක බලන්න එතකොට කාට හරි අතපසු වුණොත් මේක කරන්න පුළුවන් දැන් පහුගිය හැම මේ වීඩියෝ එකක්ම ඕගොල්ලන්ට කරපු හැම ක්ලාස් එකේ කරපු හැම වීඩියෝ එකක්ම මේ දේවල් රෙකෝඩින් විදියට දාලා ඇති හරිද එතකොට ඕගොල්ලන්ට ලේසි වැඩේ තමයි ඒක බලද්දි ප්ලේලිස්ට් වලට ගිහිල්ලා බලන්න YouTube channel එකේ මේ ප්ලේලිස්ට් වලට ගිහිල්ලා බලන්න දන්නවනේ YouTube channel එක කොහොමද මම මේක ලින්ක් එකක් දාලා ඇති ප්ලේලිස්ට් වලට ගිහිල්ලා බලන්න. එතකොට මේ ඕගොල්ලෝගේ අටවසරේ ප්ලේලිස්ට් එකට ගියාම ඒකේ මුල ඉඳලා පිළිවෙලට තියෙන්නේ. නැත්නම් වීඩියෝ කොයි කොයි බලන්න කියොත් ඇඩි අවුල්. හරිද? මේ විදියට බලන්න. මේ මොකද ඕගොල්ලොන්ට දැන් ඉස්සරහට තව දුරටත් මේවා හරියට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ කාලයත් එක්ක. මොකද අපි කරපුවා කොච්චර කල් කරපුවද දවසෙන් දෙකෙන් ඕල්දර කරන්න බෑනේ ඉස්කෝල පටන් ගත්තා. හරිද? ඒක නිසා මේ හරියට මේවා අල්ලගෙන යන්න මොකද මේවා නැතුව අපිට ඉස්සරහට ඉගෙන ගන්න අර මේ හරියට ඒකකට යන්න බැරි වෙනවා ඒකකට යන්න නම් අපි පරිමේකට යන්න නම් මේවා හරියට දැනගෙන යන්න ඕනේ ඒක නිසා ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න මොකද ගෙදර ඉන්න නිසා ඕගොල්ලෝ ඕන තරම් වෙලාව තියෙනවා වෙලාව පිළිබඳව ගැටලුවක් නැහැ හරියට දැනුම හොයාගෙන යෑමයි වැදගත් දැනුම හොයාගෙන යන්න පුරුදු වෙන්න හැමතිස්සෙම එතකොට මේ अमार गटूअपरी गोटा दूर गिनी काम भी अनिवार्य हदल महात एक इत पे निवसे तापय निपदवन उपकरण हदलती मोन निवसे तापय निपदवन उपकरण हदलती मोन लोहवली මැංගනීන් නික්‍රෝම් හා මැංගනීන් කියන ලෝහ දෙකෙන් තමයි ගොඩක් වෙලාවට තාපන මූලාවයව ඔය තාපය නිපදවන උපකරණවල රත්වන කොටසට කියන නම තමයි තාපන මූලාවයව හරිද තාපන මූලාවයව එතකොට ඔය තාපන මූලාවයව හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට එක්ක නික්‍රෝම් එහෙම නැත්නම් මැංගනීන් කියන ලෝහවල සාමාන්‍ය කම්බි හදලා තියෙන්නේ තඹවල. ඒකටත් හේතුව අහන්න පුළුවන්. ඒකට හේතුව තාපය නිපද වෙන ප්‍රමාණය අවම වීම. තාපය හොඳින් නිපද වෙනවා නම් නික්‍රෝම් මැංගනීන් තාපය නිපද වෙන ප්‍රමාණය අවම වෙනවා නම් ඒක ඇවිල්ලා මොකද්ද? තඹ. හරි. ඔතනින් තාපන ඵලය ගැන අපිට කතා කරන්න. ඊළඟට මේ තාපන ඵලය කෙරෙහි බලපාන්නේ ප්‍රතිරෝධය. හරිද? ප්‍රතිරෝධයයි ධාරාවයි. ගලා යන ධාරාවයි ප්‍රතිරෝධයයි. හරිද? ගල දැන් මට කියන යම් කම්බියක් කරහා ගලන ධාරාව වැඩි වෙනවනම් තාපන ඵලය වැඩි වෙනවද අඩු වෙනවද? අර ඉස්සෙල්ලා කතා කරපු කොටසෙන් යන බලා ගිය සතිය කතා කරපු කොටසෙන් මම ඕගොල්ලන්ට කියවනේ මෙහෙම කතාවක්. ඕගොල්ලෝ ගන්නව මල්ටි ප්ලග් එකක්. ගොඩක් වෙලාට ගෙදර සාලේ එක ප්ලග් පොයින්ට් එකයි තියෙන එක කෙවෙනියයි තියෙන ගන්නව මල්ටි ප්ලග් එකක්. අරගෙන යන මල්ටි ප්ලග් එකේ තියෙන ප්ලග් පොයින්ට් හතරක් විතර තියෙනවානේ හතරක් පහක් තියෙනවානේ ඔය හතර පහටම උපකරණ සම්බන්ධ කරන රූප වායනිය සම්බන්ධ කරනවා ෆෑන් එක සෙට් කරනවා දැන් එහෙමනේ ගෙදර තියෙන්නේනේ මල්ටි ප්ලග් එකක් ගන්නෝ ඔය මල්ටි ප්ලග් එකට ෆෑන් එක මේ ෆෑන් එකේ ප්ලග් එක සම්බන්ධ කරනවා ඊට පස්සේ රූප වායනිය ඊට පස්සේ අපි තව ඩයලොග් ටීවී හරි ඇන්ටනාවක් හරි තියෙනවා ඒකේ ප්ලග් පොයින්ට් මේ මේක කරන්ට් එක දෙන එකට විදුලිය දෙන ඔහොම උපකරණ කිහිපයක් සම්බන්ධ කරනවා මොකද්ද වෙන්න පුළුවන් කියන්න බලන්න विद्यात्मक वचन विद्यात्मक वचन विद्यात्मक वचन නැත්තම් ගණන් ගන්න නැහැ. හරිද? අපි කතා කරන භාෂාවයි විද්‍යාත්මක භාෂාවයි කියන්නේ දෙක. කතා කරන භාෂාවෙන් කියලා දෙන්නේ මොකද? එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන්. හැබැයි අර කොටස් දාන්න ඕන ඕවර්ලෝඩ් වෙන. ඕවර්ලෝඩ් වෙනකොට සිංහලෙන් කියන්නේ නම් මොකද්ද? අධිභාරය. ඔව් අධිහරණය වීම. අධිහරණය. අධිහරණය වෙනවා කියලා කියන්නේ ඕවර්ලෝඩ් වෙනවා. හරිද? ඕවර්ලෝඩ් වෙනවා. ලෝඩ් එක වැඩියෙන් එනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරනවා කියන්නේ ලෝඩ් එක වැඩි කියලා. करंट के वैडी लोड ऐसी गिदर उमटिक पीचल गया
සමහරලාට කියන්නේ අපේ ගෙදරට ගියේ වැඩි ලෝඩ් එකක් ඇවිල්ලා කරන්ට් එක ගෙදර ප්ලග් වලට සෙට් වෙලා තිබිච්ච ඔක්කොම උපකරණ ටික ටීවී එකක් පිච්චුණා එහෙම කියන්නේ. හරිද? ඒ කියන්නේ වැඩි ධාරාවක් යනකොට රත් වෙනවා. රත් කියන්නේ තාපන බලය වැඩි. දැන් තාපන බලය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි ධාරාව, අනිත් එක තමයි ප්‍රතිරෝධය. මම මේ ඕගොල්ලන්ට මෙතන කියලා දුන්නේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුන. ප්‍රතිරෝධය කෙරෙහි බලපාන උද වර්ගය බලපාන, දිග බලපාන, හරස්කඩ වර්ග ඵලය බලපාන. ඒව වෙනස් වෙනකොට රත් වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. හරිද? එහෙනම් ඔන්න ඔය ටික මතක තියාගන්න. ඔය ටික නම් කටපාඩම් වල තියෙන්න ඕන. හරිද? මේ තාපන කලයේ ඵලයේ කෙරෙහි බලපාන සාධක ටික තමයි. එතකොට එකක් තමයි ධාරාව. එතකොට මේකක් ලියන්න ධාරාව. අනිත් එක තමයි ප්‍රතිරෝධය. දැන් මම මේ මෙතන ලියලා තියෙන්නේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. ඒක එකක් තාපන ඵලයේ කෙරෙහි බලපාන සාධක තමයි. ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. වර්ගය, දිග, ඝනකම. වර්ගය වෙනස් වෙනකොට ප්‍රතිරෝධය වෙනස් වෙනවා. දිග වෙනස් වෙනකොට ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඝනකම වෙනස් වෙනකොට ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒ අනුව තාපන ඵලය වෙනස් වෙනවා. ඒක අපි එදිනදා ජීවිතයේදී අපිට ඕන විදිහට අපි හසුරුවා ගන්නවා. අපිට සමහර වෙලාවට රත් කරගන්න ඕන යම් ද්‍රව්‍ය. එතකොට අපි තාපන ඵලය වැඩි කරනවා. ඒක අවාසිදායක වෙන අවස්ථාවල තාපන ඵලය අඩු කරනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ දැකලා තියෙනවානේ සමහර වෙලාවට මේ අපි සිසිල් කරන්න යොදා ගන්නවානේ තාපන ඵලය අඩු කරන්න. දැන් සමහර මේ දැන් අලුත් තාක්ෂණයේ යටතේ හදපු සමහර කම්බි වල වටේට තියෙන ආවරණ, يعني කම්බිය වටේට තියෙනවානේ ආවරණයක්. දැන් ගෙදර වයරින් වයර් එකක් අරන් බලන්නකෝ. වයරින් වයර් එක වටේ තියෙනවා ආවරණයක්. ඒක හදලා තියෙන්නේ PVC වලින්. ඔය දැන් අලුතෙන් එන ඔය තියෙන පොලික්‍රෝම් අර කේසින් තියෙන්නේ. ඒ කේසින් වල ගහලා තියෙනවා ගිනි ගන්නෙ නෑ කියලා. එහෙම ඒවා දැකලා තියෙද? අර මේ ගින්නට ඔරොත්තු දෙන කේසින්. ඒ කියන්නේ තාපන ඵලය අඩු කරලා. අරකේ මොනවා හරි ක්‍රියාවලියක් නිසා තාපය උරාගෙන ගිනි ගැනීම වළක්වන. ඒ වගේ ඒවා හදලා තියෙනවා. හරිද? තාපන ඵලය අවාසිදායක වන අවස්ථාවලදී අපිව බේර ගන්න. එතකොට මේ වගේ වෙන හානිය අවම කරගන්න. එතකොට අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා මට කියන්නේ තාපන ඵලය ප්‍රයෝජනවත් වෙන උපකරණ 6ක් විතර ගෙදර තියෙනවා. තාපන ඵලය භාවිතා කරන උපකරණ 6ක් විතර ගෙදර තියෙනවා. විදුලි ස්ත්‍රීකය. ආ විදුලි ස්ත්‍රීකය. තවද? අවන් එක. අවන් එක. රයිස් කුකර් එක. රයිස් කුකර් එක. තව තුනයි. බවුත් එක. රයිස් කුකර් එක. බවුත් එක. ආ බවුත් එක හරි. ඊයම් පාහනය. ඒකත් හරි. තව? විදුලි ස්ටික් එක කිව්වා, විදුලි පොරණ වගේ රයිස් කුකර් එක කිව්වා, ඊයම් පාත්‍රය. ඈ? හොට් ගන් එක. හොට් ගන් එකයි මේ දෙකම එක වගේනේ. තව? ගෙදර පාවිච්චි කරන ඒවා. ඒ ග්ලූ ගන් වලට මේ වෙනවද? ඒකත් හරි. ඒකත් ගන්න පුළුවන් ඕන. ඊට වඩා තියෙනවනේ ඕන තරම් ගෙදර පාවිච්චි කරන්න. ඒ වෙලන එක. ඈ? හිසකෙස් වියලනය, හෙයාර් ඩ්‍රයර්. හරි, ඒක ගන්න පුළුවන්. තව හිසකෙස් වියලනය කියලා එකට කියන්නේ සිංහලෙන්. ඇයි එතකොට වතුර උණු කරන්නේ? හොට් වෝටර් ෂවර්. දැකලා තියෙද? උණු වතුර. වතුර උණු කරන්න ඔයක සමහර ගෙවල් වල තියෙන්නේ. මම කියන්නේ දැන් එතන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සූර්ය ජල තාපක. ඒව නෙවෙයි. ඒක සූර්යාගෙන්නේ. එහෙම නැතුව කරන්ට් එකෙන් ජලය උණු කරන්න තියෙන්නේ. හොට් වෝටර් සිස්ටම් කියලා තියෙන හීටර, වෝටර් හීටර. හරිද? ඒව ගන්න පුළුවන්. විදුලි කේතල ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගිල්ලොන් තාපකය කිව්වේ නෑ ඔයගොල්ලෝ. වතුර උණු කරන්න ගන්න ගිල්ලොන් තාපකය. ඒක ගන්න පුළුවන්. ටෝස්ටරය ගන්න පුළුවන්. තව ගන්න පුළුවන් ඉන්ඩක්ෂන් කුකර්. ය සතිය කිව්වා නේද ඒක? මම අර මේ විදුලි උපකරණ ගැන කතා කරද්දි කිව්වද එහෙම එක? සර් ග්ලූ ගන් එක පුළුවන්ද? ග්ලූ ගන් එකක් පුළුවන්. ග්ලූ ගන් එකේ කරන්නේ තාපය ලැබෙනකොට තමයි ඒ රත් වෙලා අර ගම් ස්ටික් එක ගම් බවට පත් වෙන්නේ. හරිද? ග්ලූ ගන් එක හරි. ග්ලූ ගන් එකෙත් මේ අපිට ගන්න පුළුවන්. ඒකත් තාපය නිපදවන උපකරණයක්. තාපන බලය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවක්. හරිද? එතකොට ඕන තරම් ලියන්න පුළුවන්. තාපන ඵලයේ අවාසිදායක වෙන අවස්ථා. දැන් තාපන ඵලයේ අවාසිදායක වෙන අවස්ථාවක් තමයි පරිගණකය.
ඕගොල්ලෝ පාවිච්චි කරන ගෙදර තියෙනවා නම් කම්පියුටරයක් ඔය කම්පියුටරේ රත් වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කම්පියුටරේ ඇතුලේ පරිපථය අපි කියන්නේ ඒකට මදර් බෝඩ් එක කියලානේ. මදර් බෝඩ් එක රත් වුණොත් ඒ මදර් බෝඩ් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග පිලිස්සෙන්න පුළුවන්. ඊළාට ඒ පරිගණකයෙන් කරන කාර්ය හරියට නොකරෙන්න පුළුවන්. ඒක නිසා ඒක රත් වීම අවම කරගන්න මොකද්ද කරලා තියෙන්නේ? කාටද කියන්න පුළුවන්? රත් වීම අවම ඇතුලේ තියෙනවා කූලින් ෆෑන්. කූලින් ෆෑන් වලට කියන්නේ සිසිලන පංකා කියලා. කූලින් ෆෑන්. තම ඔයගලන්ට පෙන්නනම් මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ කූලින් ෆෑන් එක. හරිද? දැන් මේක අපි සම්බන්ධ කරොත් මේක ක්‍රියාත්මක වෙනවා. දැන් මේක සම්බන්ධ කරොත් මේ බැටරිය එකට හරි මගේ ගාව තියෙන බැටරි දැන් බැහැලා. බැටරි වල කාලය ඉවරයි වගේ. දැන් මේකේ තියෙන පැත්තක් මම ඒක පෙන්වන්න බැලුවේ. ඒක කැවෙන්න මදි කරන්ට් එක. හරි. දැන් මේ කූලින් ෆෑන් එක සම්බන්ධ කරාම මේකේ කරන්නේ මොකක්ද දන්නවද? මේකේ එක පැත්තකින් වාතය ඇදලා අරගෙන අනිත් පැත්තට ඒක තල්ලු කරනවා. ඒකයි කරන්නේ මේ කූලින් ෆෑන් එකෙන් කරන්නේ ඒක. එතකොට පරිගණකයේ මේක තියෙන තැන සම්බන්ධ කරාම පරිගණකයේ ඇතුලේ තියෙන රත් වෙච්ච වාතය මේකෙන් එළියට තල්ලු කරනවා. එතකොට අර ඇතුලේ තියෙන රස්නේ එළියට පිට කරනවා. හරිද? ඊට කලින් මම ඕගොල්ලන්ට කියන්න තියෙන මේ ප්‍රොසෙස් මේ පරිගණකයේ තියෙන ප්‍රොසෙසරය කියලා කොටස. මදර් බෝඩ් එකට සම්බන්ධ අර කිය පරිගණකයේ මොළය කියලා ප්‍රොසෙසරය කියලා කොටසක් තියෙනවා. මේ ප්‍රොසෙසරයට තමයි ගොඩක් වෙලාවට මේ කූලින් ෆෑන් එක සෙට් කරන්නේ. එතෙන්දි මෙහෙමයි වෙන්නේ. දැන් මදර් බෝඩ් එක තියෙනවා. හරිද? මේ මදර් බෝඩ් එකේ කොහේ හරි දැනක ප්‍රොසෙසරය සම්බන්ධ කරලා තියෙනවා. ඒ ප්‍රොසෙසරයට උඩින් තියෙන ලෝහ තහඩු සහිත කොටසක්. හීට් සින්ක් එක. ඔව්, ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා ඒක. ඒකට කියන්නේ පොතේ හීට් සින්ක් එක කියලා. බලන්න පොතේ මේ පිටුව 34 හීට් සින්ක් එක. හරිද? ඒ ලෝහ තහඩු වලින් කරන්නේ අර ප්‍රොසෙසරේ රත් වෙනකොට ඒකේ තාපය ඒගා උරා ගන්නවා. ඒ ලෝහය උරා ගන්නවා, අවශෝෂණය කර ගන්නවා හීට් සින්ක් එක. ඒ හීට් සින්ක් එකට උඩින් තමයි තියෙන්නේ කූලින් ෆෑන් එක. ඒතකොට හීට් සින්ක් එක රත් වෙනකොට ඒ රස්නේ ටික කූලින් ෆෑන් එකෙන් එළියට තල්ලු කරනවා. එළියට තල්ලු කරනවා. හරිද? දැන් පරිගණකේ විතරක් නෙමෙයි. දැන් ඇම්ප් එකක් ගත්තොත් ඔය සවුන්ඩ් එක වැඩි කරන්න ගන්නෙ අද රේඩියෝ එකට එහෙම නැත්නම් කැසට් එකට සම්බන්ධ කරලා ඒක ස්පීකර් ලොකු බෆල් වලට දෙනකොට ඇම්ප් එකක් භාවිත කරනවා. ඒ වැතුලෙත් මේ විදිහම සිස්ටම් එකක් තියෙන පද්ධතියක් තියෙනවා. දංගම මේ ලැප්ටොප් එකක් ඇතුලෙත් තියෙන. දැන් අපි මේ වගේ පරිගණකයක අපි අර මේ ඒ කොටසට මේ හුලං එන තැනට අත දිව්වම අපිට දැනෙන අතට අර රස්නේ වාතය ඇවිල්ලා වදිනවා කියලා. අවයි තියෙන ප්‍රොසෙසරයක් පරිගණකේ නේ. වෙනවම් පෙන්නන්න. ඔය තියෙන්නේ ඔන්න ඔය ප්‍රොසෙසරේ උතන උඩින් තියෙන හීට් සින්ක් එක. ඒ හීට් සින්ක් එක උඩට තියෙනවා උඩින් තියෙනවා. දැන් උතන හීට් සින්ක් එක නැහැ. උතන තියෙන ප්‍රොසෙසරේනේ. ඊට උඩින් හීට් සින්ක් එක තියෙනවා. හීට් සින්ක් එකට උඩින් තියෙනවා කූලින් ෆෑන් එක. හරිද? ඒක බලන්න. එතකොට ඒ විදිහට අපිට මේක ඔව්. උඩ දාන තර්මල් ටෙක් පේස්ට් එකෙන් මොකද්ද කරන්නේ? ඒකෙන් කරන්නේ අර ඒ තාප හුවමාරුව පහසු කරන එක. හරිද? ඒකේ තියෙනනේ පේස්ට් එකක් සුදු පාට. ඒකෙන් කරන්නේ පුතේ තාප හුවමාරුව පහසු කරන එක කරන්නේ. එතකොට මේ අර ප්‍රොසෙසරේ රත් වෙලා හීට් සින්ක් එකට දෙනවා. එතනින් පහසුවෙන්ම
කූලින් ෆෑන් එක හරහා එළියට තල්ලු කරන එක කරා. හරිද? එතකොට ඔන්න දැන් ඒවා තියෙන්නේ මොකටද කියන එක මතක තියාගන්න. ඒක විභාගෙට ඒවි. තාපන ඵලය අවාසිදායක වෙන අවස්ථා මොනවද වුත් උපකරණ රත් වීම පරිගණක දැන් උපකරණය රත් කරාම රත් වුණාම සමහර වෙලාවට ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. කම්පියුටරයක් හීට් වෙනකොට පරිගණකයක් හීට් වෙනකොට රත් වෙනකොට මොකද්ද වෙන්නේ කියන එක. සමහර වෙලාවට තිරේ වෙනස් වෙනවානේ. ඊට පස්සේ මේක හිටපු ගමන් නතර වෙනවා. ඒක ස්ටක් වෙනවා කියලා. පරිගණකයේ ක්‍රියාකාරීත්වය නතර හිර වෙනවා කියලා කියන්නේ. කම්පියුටර් එක හිර වෙනවා. හරිද? හිර වෙලා ක්‍රියාකාරීත්වය නතර වෙලා යනවා. එතකොට ඒ වගේ වෙලාවක අර එහෙම නොවෙන්න නම් එතකොට අපිට සමහර වෙලාවට හිතන්න පුළුවන් එහෙම වෙන්න හේතුව අර වගේ හරියට තාප හුවමාරුව මේ රත් වෙච්ච වාතය එළියට යන්නේ නැති වෙන නිසා වෙන්න පුළුවන්. හරිද? එතකොට අර අපි කිව්ව පරිගණකයේ මොළය කියලා මේ CPU මේ ප්‍රොසෙසරේ එකෙන් තමයි සියලුම අය ගණිත කර්ම ඊට පස්සේ දත්ත හුවමාරුව ඒවා සිද්ධ වෙන්නේ එතනින්. එතකොට ඒ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. එතකොට ඒ වගේ දැන් පිටම ඈම්ප් එකක් කියලා ඈම්ප් එකක ඒ වගේ ගොඩක් වෙලාවට ඔය මේ හීට් සින්ක් එකක් තියෙන්නේ IC වලට. IC කියලා කියන්නේ මේ සංගෘහිත පරිපත. ඒවා පිච්චුනොත් ඒකේ ක්‍රියාකාරීත්වයත් ඉවරයි. එතකොට අලුතෙන් අපිට ඒව දාන්න වෙනවා. ඒක වළක්වා ගන්න පුළුවන් අර විදිහට හොඳට ඇතුලේ රත් වෙන තාපය එළියට ගන්න පුළුවන් නම් ඒක හානියක් නොවි පවත්වාගෙන යන්න පුළුවන්. හරිද? එනම් ඔන්න උවාරණ ටික ඔයගොල්ලෝ දන්න දැන් ඉදර පාවිච්චි කරන උවාරණ දැන් තියෙන වගුව 10 4 වගුව තාපන ඵලය ප්‍රයෝජනයට ගන්නා උවාරණ ලියන්න. ඒතර උවාරණ කියන්නේ උපකරණ වලට උපකරණ වර්ග ලියන්න. දැන් මං කිව්වා ස්ත්‍රික්කය, ගිල්ලොම් තාපකය, ඉසකේ ස්පියලණය, විදුලි පෝරණුව, විදුලි බත් පිසිනේ, ඉන්ඩක්ෂන් කුකර් නැත්නම් අපි ඒකට කියන්නේ ප්‍රේරක වඳුර කියලා. ප්‍රේරක වඳුර නැත්නම් හොට් ප්ලේට් එහෙම නැත්නම් අපිට තව ගන්න පුළුවන් වතුර හීටර්, වෝටර් හීටර් නැත්නම් ජලය උණු කරන උපකරණ. හරිද? ඒ වගේම අපිට ගන්න පුළුවන් විදුලි කේතල, ඒවත් තාපය ඊළඟ ඊයම් පාහනය, රවුට් එක, ග්ලූ ගන් එක. ඒ වගේම ගන්න පුළුවන්. ඒ වාසිදායක වන අවස්ථා. අවාසිදායක වන අවස්ථා තමයි සාමාන්‍ය උපකරණ. පරිගණකය, රූපවාහිනිය, ජංගම දුරකථන, සමහර දුරකථන වල ගේම් ගහන්න ගහලා ඔයගොල්ලන්ට වෙලා ඇතිනේ. හරි ගේම් ගහන්න දුරකථනේ මොකක් වෙනවයි ජංගම දුරකථනේ මේ දුරකථනේ ජංගම දුරකථනේ ඇතුලේ ප්‍රොසෙසරයක් තියෙනවා ඒ ප්‍රොසෙසරේ කරන කාර්ය වැඩි වෙන්න අර ගේම් එකක් ගහනකොට ඒකෙන් ඒ දත්ත හුවමාරුව ඊළඟට ඒක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය වැඩි එතකොට වැඩි වෙන්න වැඩි ධාරාවක් එහාට මෙහාට ගමන් කරනවා එතකොට තාපය නිපද වෙනවා තාපේ නිපදවල අන්තිමට සමහරවිට ගේම් ගහලා ෆෝන් එක වැඩි කාලයක් පාවිච්චි කරන බෑ බැටරිය පුපුරන්නත් උනත් පුළුවන්. ඒ නිසා අපි ඒව පිළිපද දැනගෙන ඉන්නවා. හරි. ওই ටික තමයි තාපන ඵලය ගැන කතා කරන්න තියෙන්නේ. මම ඕගොල්ලන්ට මේකේ ප්‍රශ්න ටිකක් දෙනවා. දැන් ඒ ටික ඉක්මනට උත්තර ටික ලියන්න ඕන. ලියාගන්න මාතෘකාව ලියාගත්තනේ ධාරාවේ තාපන ඵලය කියලා. හරි. ඒක යටතේ මේ ප්‍රශ්න ටික ලියාගන්න ඉක්මනට. හරිද? පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද පළවෙනි ප්‍රශ්නේ ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද දෙක තාපන ඵලය කෙරෙහි බලපාන සාධක මොනවාද තාපන ඵලය කෙරෙහි බලපාන සාධක මොනවාද තාපන ඵලය කෙරෙහි බලපාන සාධක මොනවාද? 3
තාපන ඵලය සහිත උපකරණ තාපන ඵලය සහිත උපකරණ වල තාපන ඵලය භාවිතාවල කියලා ගන්න නැත්නම් සහිත කිව්ව වැරදීනේ තාපන ඵලය භාවිතා කරන උපකරණ වල තාපන ඵලය භාවිතා කරන උපකරණ වල රත්තන කොටස රත්තන කොටස හෙවත් තාපය නිපදවන කොටස රත්තන කොටස හෙවත් තාපය නිපදවන කොටස හඳුන්වන නම ලියන්න රත්තන කොටස හෙවත් තාපය නිපදවන කොටස හඳුන්වන නම ලියන්න තාපය නිපදවන කොටස හඳුන්වන නම ලියන්න ඒකටම එම කොටස සෑදීමට ගන්නා ලෝහ වර්ග දෙකක් ලියන්න එම කොටස සෑදීමට ගන්නා ලෝහ වර්ග දෙකක් ලියන්න එම කොටස සෑදීමට ගන්නා ලෝහ වර්ග දෙකක් ලියන්න හරිද එම කොටස සෑදීමට ගන්නා ලෝහ වර්ග දෙකක් ලියන්න ඊළඟ ප්‍රශ්නේ තාපන ඵලය ප්‍රයෝජනෙට ගන්නා තාපන ඵලය ප්‍රයෝජනෙට ගන්නා විද්‍යුත් වාරණ 8ක් ලියන්න විද්‍යුත් වාරණ 8ක් ලියන්න ඊළඟ ප්‍රශ්නේ තාපන ඵලය නිසා තාපන ඵලය නිසා විද්‍යුත් වාරණ වලට තාපන ඵලය නිසා විද්‍යුත් වාරණ වලට සිදුවන හානි වැළැක්වීමට තාපන ඵලය නිසා විද්‍යුත් වාරණ වලට සිදුවන හානි වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ලියන්න සිදුවන හානි වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ලියන්න අන්තිම ප්‍රශ්නේ නික්‍රෝම් යනු මිශ්‍ර ලෝහයකි
නික්‍රෝම්යනු මිශ්‍ර ලෝහයකි. නික්‍රෝම්යනු මිශ්‍ර ලෝහයකි. නික්‍රෝම්යනු මිශ්‍ර ලෝහයකි. එය එහි එහි අඩංගු ලෝහ වර්ග ලියන්න. එහි අඩංගු ලෝහ වර්ග ලියන්න. එහි අඩංගු ලෝහ වර්ග ලියන්න. හරි. නික්‍රෝම් කියන්නේ පුතේ තනි ලෝහයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. නික්‍රෝම් කියන්නේ මිශ්‍ර ලෝහයක්. මිශ්‍ර ලෝහයක් කියන්නේ ලෝහ කිහිපයක් මිශ්‍ර කරලා හදපු ලෝහයක්. මැංගනීන් කියන්නේත් එහෙමයි. එකක් මිශ්‍ර ලෝහයක්. නික්‍රෝම් වල මොනවයි තියෙන්නේ කියන්න බලන්න. නික්‍රෝම් වල තියෙන ලෝහ නිකල් ක්‍රෝමියම් යකඩ. ක්‍රෝමියම් හා යකඩ. හරි. ඒක හොඳට මතක තියාගන්න. නිකල් ක්‍රෝමියම් හා යකඩ. හරි. දැන් මම විනාඩි 5ක් වගේ කාලයක් දෙනවා ඉක්මනට ওই ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්න. කෙටි ප්‍රශ්න දුන්නේ ඔක්කොම වේගෙන් වේගෙන් උත්තර ටික ලියාගෙන යන්න බලන්න එහෙනම්. ධාරාවේ තාපන ඵලය කතා කරලා ඉවර වුණාට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ධාරාවේ ප්‍රකාශ ඵලය. ධාරාවේ ප්‍රකාශ ඵලය. තාපන ඵලයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ධාරාවේ ප්‍රකාශ ඵලය. ඒක ලේසි. දැන් ඕගොල්ලෝ දන්නවා විදුලි ධාරාවක් ගමන් කිරීම මගින් සන්නායකයක් තුල තාපය හට ගැනීමට තමයි කියන්නේ ධාරාවේ තාපන ඵලය කියලා. ප්‍රකාශ ඵලය කියන්නේ විදුලි ධාරාවක් මගින් ආලෝකය නිපදවීම. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා මෙන්න මේ වගේ බල්බ. මෙන්න මේ වගේ සූත්‍රිකා බල්බය මට කියන්න සූත්‍රිකා බල්බය මේ ප්‍රකාශ ඵලයට උදාහරණයක්ද නැද්ද? නැහැ සර්. ඈ සූත්‍රිකා බල්බය ප්‍රකාශ ඵලයට උදාහරණයක්ද නැද්ද? විදුලි ධාරාවක් මගින් ආලෝකය නිපදවීම තමයි ප්‍රකාශ ඵලය කියලා කියන්නේ. සූත්‍රිකා බල්බයෙන් ආලෝකය නිපද වෙනවා විදුලිය දුන්නම. විදුලි ධාරාවක් මගින් ආලෝකය නිපදවීම තමයි කියන්නේ ප්‍රකාශ ඵලය කියලා. සූත්‍රිකා බල්බයකින් විදුලි ධාරාවක් දුන්නම ආලෝකය නිපද වෙනවා. මම අහන ප්‍රශ්නේ තමයි එහෙනම් ධාරාවේ ප්‍රකාශ ඵලය සඳහා උදාහරණයක් විදිහට සූත්‍රිකා බල්බය ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් කියන අය, බැරි කියන අය පොඩ්ඩක් මට කියන්න එක්කෙනෙක් දෙන්න. බෑ. බෑ. බැරි. අන්න බෑ. ඇයි බැරි? සූත්‍රිකා බල්බේ රත් වෙලා තමයි ආලෝකය ලැබෙන්නේ. මේක අයිති වෙන්නේ පුතේ මතක තියාගන්න ධාරාවේ තාපන ඵලයට. මේක ප්‍රකාශ ඵලයට ගන්නෙ නෑ හොඳේ. මේකෙන් ඔගොල්ලෝ වරද්දනවා. ඒකයි මම මේ පටන් ගන්නකොට මේක ගන්න බෑ. මේක අයිති වෙන්නේ ප්‍රකාශ ඵලයට නෙවෙයි. ධාරාවේ ප්‍රකාශ ඵලයට අයිති උපකරණය නෙවෙයි. මේ උපකරණේ අයිති වෙන්නේ පුතේ ධාරාවේ තාපන ඵලයට. හරිද? තාපන ඵලයට අයිති වෙන්නේ. ප්‍රකාශ ඵලය කියන්නේ විදුලිය ලබා දුන්නම් ඒක කෙලින්ම ආලෝකයේ බවට පත් වෙනවා. මේක වෙන්නේ
විදුලිය දුන්නම මෙන්න මේ කොටස රත් වෙනවා. රත් වෙලා රත් වෙලා ඔගොල්ලෝ දන්නවනේ යකඩ කෑල්ලක් ලිපට දැම්මොත් ඉස්සෙල්ලම රතු පාට වෙනවා. තව ටිකක් රත් වෙනකොට තැඹිලි පාට වෙනවා. තවත් රත් වෙනකොට කහ පාට වෙනවා. එතකොට එළිය පිට වෙනවා. ඒ තාපයෙන් කොටසක් තමයි එතෙන්දි ආලෝකයේ විදියට පිට වෙන්නේ. කෙලින්ම විදුලිය ආලෝකයේ බවට පත් වෙනවා නම් තමයි කියන්නේ අපි මෙන්න මේ නම. ධාරාවේ ප්‍රකාශ ඵලය කියලා. විදුලි ධාරාවක් ඍජුව දැක්කම අපිට මම හිතනවා මේක හරි. ධාරාවේ ප්‍රකාශ ඵලය තමයි විදුලි ධාරාවක ආලෝකෙ නිපදින බලවනේ. ඒතර අපිට සූත්‍රය වැරදි. එහෙම කියන්න බෑ. මෙතන වෙන්නේ තාපන ඵලය. විදුලි ධාරාවක් දුන්නම ඒ සූත්‍රිකාව රත් වෙන ගිනියම් වෙනවා. ගිනියම් වුණාම ඒ තාපයෙන් කොටසක් ආලෝකයේ බවට පත් වෙලා පිට වෙනවා. ඒක ඇවිල්ලා තාපන ඵලය නිසා ඇති වෙන ක්‍රියාවක්. මේ ඇවිල්ලා ප්‍රකාශ ඵලය. ප්‍රකාශ ඵලය සඳහා අපි භාවිතා කරන්නේ මෙන්න මේ වගේ ඒවා. මොකද්ද මේ? LED. LED. මේ වගේ ඒවා අපි කරනවා කියලාද? LED. right ඔන්නෝම තියෙන්නේ LED. එතකොට එනම් ප්‍රකාශ ඵලය සඳහා අපි යොදා ගන්න LED. LED වලට කියන නම තමයි ආලෝක විමෝචක ඩයෝඩ්. මේ ආලෝක විමෝචක ඩයෝඩේ ඒ අර්ධසන්නායක කොටස හරහා විදුලිය ගමන් කරද්දී එයින් කොටසක් ආලෝකයේ බවට පත් වෙනවා. දැන් මම මේ දෙක විනාඩි 3-4ක් දැල්වල තියලා අල්ලලා බලන්න. මට වෙන වෙනම කියන දැනෙන දේවල් අතට. සූත්‍රිකාබද වැඩි වෙනවත් වෙලා. ඔව්. සූත්‍රිකාබද බෑ අල්ලන්න බෑ. අනිත් බල අල්ලන්න පුළුවන්. ඇයි අල්ලන්න පුළුවා? රත් වෙලා නෑ. රත් වෙලා නෑ. ඒව රත් වෙන්නේ නෑ. ඔව්. රත් වෙනෝයි තාසුළු ප්‍රමාණයක් රත් වෙයි. හරිද ආලෝක විමෝචක ඩයෝඩේ තාපය නිපද වෙන්නේ නැහැ මං කිය විදුලිය ගමන් කරනකොට ඒක කෙලින්ම ඍජුවම එයින් කොටස සම්පූර්ණ විදුලියම නෙවෙයි එයින් කොටසක් ආලෝකයේ බවට පත් වෙනවා හරිද සූත්‍රිකාවල් මේකම නෙවෙයි රත් වෙනවා එහෙනම් ඔන්න මතක තියාගන්න ධාරාවේ ප්‍රකාශ ඵලය ඇති කරන උපාංගය තමයි ආලෝක විමෝචක ඩයෝඩ දැන් ඕගොල්ලෝ කාගේ ගාවත් ආලෝක විමෝචක ඩයෝඩ තියෙනවා ගොඩක් වෙලාට පිරිමි ළමයි ගාව නම් අනිවාර්යෙන් කොල්ලෝ ගාව නම් ගෙදර ආලෝක විමෝචක ඩයෝඩයක් හොයා ගන්න පුළුවන්. ගොඩක් වෙලාට ඔය අපි එක එක ක්‍රියාකාරකම් කරන්න නැත්නම් ලස්සනට අපි තියනෝනේ ඒක වැඩ බයිසිකල් වලට හයි සමීකරණවා ඔය එක එක පරිපත හදනවා බල්බ් පත්තු ගන්න ඒ වගේ ගෙනාවා ආලෝක විමෝචක ඩයෝඩ ඇති. හරිද? ගෑන් ළමයි ගාව නම් ටිකක් අඩුයි ඔය වගේ භාවිතා කරනවා ඒවා. මොකද පිරිමි ළමයිනේ වැඩිපුරව පරිපත හදන ඒවා මේවා කරන්නේ. හරිද? එතකොට මේ ආලෝක විමෝචක ඩයෝඩයක් දල්වන්න නම් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එක වියලි කෝෂයකින් පුළුවන්ද පළවෙනි ප්‍රශ්නේ එක වියලි කෝෂයකින් බෑ අනිවාර්යෙන් වියලි කෝෂ කීයක් ඕනද දෙකක් ඕන වෝල්ට් 3ක් ඕ ඊට වැඩි නෑ වෝල්ට් 1.5න් බෑ වෝල්ට් 2.5කට යන්න ඕන ඒතර අනිවාර්යෙන් වියලි කෝෂ දෙකක් ඕන 2.5 අන්තමක අපත් වෙන්නේ නැද්ද මද 1.5 ආපහු ගියද මට පැහැදිලි වුණ නැහැ කියපුවා. හරි නාද්‍ර නිවැරදි. ධනකට ධන. හරි ආගන්න. කෝෂයේ ධනාග්‍රයට ඩයෝඩයේ නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩයේ ධනාග්‍රය කෝෂයේ ඍණාග්‍රයට ආලෝක විමෝචක ඩයෝඩේ ඍණාග්‍රය. දැන් මේ දෙකේ ධන ඍණ හොයාගන්නේ කොහොමද? ආලෝක විමෝචක ඩයෝඩේ අග්‍රදික
පහසුවෙන් හඳුනා ගන්න දික් වෙලා තියෙන එක අග්‍රයක් අනිත් අග්‍රේ කම්බිය කෙටි. ධන අග්‍රේ කම්බිය දිගයි. ඍණ අග්‍රේ කම්බිය කෙටි. නමුත් සමහර ආලෝක විමෝචක ඩයෝඩ් තියෙන ওই දෙකම එකම දිගින් තියෙන ඒවා. එහෙම තිබුණොත් අපි බලන්න ඕන මේ යට තියෙන ධාරය දැන් අපි ආලෝක විමෝචක ඩයෝඩේ බැලුවොත් මෙහෙම සයින් එකේ මෙහෙමනේ පේන්නේ. මෙහෙම තියෙන මෙතනින් එක කම්බියක් මෙහෙම අනිත් කම්බිය එළියට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ රවුම එක පැත්තකින් මෙන්න මෙහෙම කැපුම් ධාරයක් තියෙනවා. යටින් ඒ කියන්නේ මේක මේ මෙන්න මේ මේ පතුල බැලුවොත් ආලෝක විමෝචක ඩයෝඩේ පතුල බැලුවොත් පතුලේ එක කෙළවරක මෙහෙම කැපුම් ධාරයක් තියෙනවා. ඒ කැපුම් ධාරය ගාව තියෙන ඍණ අග්‍රය අනිත් එක ධන අග්‍රය. ඔන්නෝමයි ධන ඍණ හොයාගන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? කැපුම් ධාරය තියෙන පැත්තේ තියෙන ඍණ අග්‍රය අනිත් පැත්තේ තියෙන ධන අග්‍රය. එතකොට අපිට අර කම්බිය කැඩිලා තිබුණොත් එකම ප්‍රමාණයට තිබුණොත් ඒ ධන ඍණ හොයා ගන්න පුළුවන් මේ විදිහට. මේ ඍණ අග්‍රයට කියන්නේ කැතෝඩය කියලා. කැතෝඩය. හරිද? කැතෝඩය කේ අකුර. ධන අග්‍රයට කියන්නේ ඇනෝඩය. ඇනෝඩය. ඇනෝඩය ඒ අකුර තියෙන්නේ. හරිද? එතකොට ආලෝක විභෝචක ඩයෝඩේ ධන අග්‍රයයි ඍණ අග්‍රයයි ඔය විදිහට හොයා ගන්න පුළුවන්. හරිද? ධන අග්‍රයයි ඍණ අග්‍රයයි හොයා ගන්න පුළුවන්. දැන් මේක ගොඩක් විදුලිය කාර්යක්ෂම කරන උපකරණයක්. ඇයි මේක කාර්යක්ෂම විදුලිය? විදුලිය ඉතිරි කරන උපකරණයක්. මට කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ විද්‍යුත් වශයෙන් කාර්යක්ෂම උපකරණයක් විදිහට ගන්නයි. හරි ලේසි ඔයගොල්ලෝ උත්තර මේ අහන්න පුළුවන් විදිහට මම මේ උත්තර ප්‍රශ්න අහන්නේ. කාර්යක්ෂම විදුලිය උපකරණයක් විදිහට සලකන්නේයි අපි මේක. වැඩි විදුලියක් කියන්නේ විද්‍යුතයේ उपकरण अकार्यक्षम हेतु तापय निपदवी विदुलिय अकार्यक्षम එන අකාර්යක්ෂම නැති කාර්යක්ෂම විදුලි උපකරණ යන්න රත් වෙන එක අවම වෙන්න ඕන. උපරිම අර කාර්යක්ෂමව ක්‍රියා කරන්න ඕන. තාපයේ විදියට අපත යන ප්‍රමාණය අවම කර ගන්න ඕන. ඒක තමයි මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ. හරිද? මේ ආලෝක විමෝචක දැන් උදාහරණයක් විදියට 100i වොට් 100i වොට් සූත්‍තිකා බල්බයක එළියම ගන්න පුළුවන් 9i වොට් ආලෝක විමෝචක ඩයෝඩේ. CI මීටත් වඩා එළිය 9 වෝල්ට් වොට් එක. CI වොට්. දැන් බලන්න මේ වගේ එක බල්බයක් ක්‍රියාත්මක වෙනකොට මේ වගේ බල්බ 10ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදුලියම වැය වෙන. දැන් ගෙදර එක සූත්‍තිකා බල්බයකින් වැය වෙන කරන්ට් එකෙන් ගේ වටේට මේ බල්බ 10ක් දාන්න පුළුවන් LED. එතකොට බලන්න කොච්චර විදුලිය ඉතිරි වෙනවද කියලා. ඒක නිසා අපි අනාගතයේදී අපි සැලසුම් සකස් කරනකොට නිවෙස්වල ආලෝකය ලබා ගන්න අනිවාර්යෙන් අපි යන්න ඕන මොනවටද ආලෝක විමෝචක ඩයෝඩ සහිත පහන් වලට. එතකොට පහන් කියන්නේ බල්බ වලට හරිද? ආලෝක විමෝචක ඩයෝඩ සහිත බල්බ. එතකොට ඒකේ ධන ඍණ භාවිතා කරන්න හැටි, ඒක හොයා ගන්න හැටි දැනගන්න ඕනේ. ඊළඟට ධනාග්‍රයට ධන, ඍණාග්‍රයට ඍණ. ඊළඟට මේ ආලෝක විමෝචක ඩයෝඩේ පරිපථ සංකේතය තමයි හෙන්නේ. ත්‍රිකෝණය මේ තියෙන්නේ සාමාන්‍ය ඩයෝඩේක පරිපථ සංකේතය. මේ දින සාමාන්‍ය ඩයෝඩ් එක මේ පැත්ත තමයි ධන අග්‍රය. මේ ඍණ අග්‍රය. මෙහෙට විදුලි ධාරාව යන්නේ නැහැ. හැමතිස්සෙම විදුලි ධාරාව යන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පැත්තට. මේ E හිස පැත්තට යන්නේ. මේ පේන්නේ මෙතන මේ තමයි A ඇනෝඩේ. මේ තමයි K කැතෝඩේ. එහෙම නැත්නම් මේ පැත්ත ධන අග්‍රය, මේ පැත්ත ඍණ අග්‍රය. විදුලි යන්නේ මෙහෙට. මේ සාමාන්‍ය ඩයෝඩ්. ආලෝක විමෝචක ඩයෝඩ් මෙන්න මෙහෙම සංකේතය අපි දාන ඊතල දෙක. ඒ ඊතල දෙකේ තේරුම තමයි ආලෝකය පිට කරනවා කියන එක. හරිද? ඩයෝඩ වර්ග තියෙනවා. ආලෝක විමෝචක ඩයෝඩ තියෙනවා, සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩ තියෙනවා. සාමාන්‍ය ඩයෝඩයක මෙන්න මේ ඊතල දෙක නැහැ සංකේතේ. සාමාන්‍ය ඩයෝඩයක් කියන්නේ මෙන්න මේ වගේ. මෙතන තියෙන දීපාක තීරුවක් ඔන්න වගේ එකක් තමයි ඩයෝඩයක් කියන්නේ. හරි, සාමාන්‍ය ඩයෝඩයක්. සාමාන්‍ය ඩයෝඩයකින් විදුලිය ගවන් කරද්දී ආලෝකය නිපදවන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ එක පැත්තකට විතරක් විදුලිය ගෙනියන්නේ. මේ තියෙන ඍණාග්‍රය, මේ තියෙන ධනාග්‍රය. විදුලිය යන්නේ මේ පැත්තට විතරයි. මේ පැත්තට විදුලිය යන්නේ නැහැ. දැන් උපකරණ ආරක්ෂා කරගන්න පුළුවන් ඒකේ. වැරදි පැත්තෙන් විදුලිය ආවොත් ඩයෝඩයක් සෙට් කරලා තිබුණත් යන්නේ නැහැ. හරි පැත්තට විතරයි විදුලිය යන්නේ. ඒක නිසා
එක පැත්තකට විතර විදුලිය ගෙනියන්න ඩයෝඩයක් සෙට් කරනවා. මේක සෙට් කරත් හරි ආලෝක විභවයක ඩයෝඩයක් සෙට් කරත් හරි. එක පැත්තකට විතර විදුලිය යන්නේ හැමතිස්සෙම විදුලිය යන්නේ ධනේ ඉඳලා ඊනට. ඍණේ ඉඳලා ධනට යන්නේ නැහැ. එතකොට ආලෝක විභවයක ඩයෝඩේ වෙනස තියෙන විදුලිය යනවා විතරක් නෙවෙයි එළියත් පිට. ඒන් කොටසක් ආලෝකේ බවට පත් වෙනවා. මට කියන ආලෝක විභවයක ඩයෝඩයකින් නිපදවා ගන්න පුළුවන් වර්ණ කීපයක්. ආලෝක නිල් පුළුවන්. කහ. කහ පුළුවන්. නිල් පහර. රතු පුළුවන්. තැඹිලි. තැඹිලි. කොළ සුදු. ඔන්නේ වර්ණ ටික ගොඩක් වෙලාට පුළුවන්. නිල් කොළ කහ තැඹිලි රතු සුදු සමහර වෙලාවට අර පිටක තියෙන ආවරණයේ වර්ණය වෙනස් කරලා අපිට වෙනත් වර්ණ පවා ගන්න පුළුවන්. හරිද? එතකොට අද වෙනකොට නිවෙස් ආලෝක කරන්න බහුලව භාවිතා කරන්නේ ආලෝක විමෝචක ඩයෝඩ්. ලංකාවෙත් එහෙමයි වෙන රටවලත් එහෙමයි. හේතුව ඇහුවොත් කාර්යක්ෂමතාව වැඩි. විදුලිය ඉතුරු කරන ප්‍රමාණය වැඩි. අපතේ යන විදුලි ප්‍රමාණය ගොඩක් අඩුයි. ඔන්න වගේ වාසි නිසා අපි එදිනෙදා ජීවිතයේදී බහුලව ආලෝක විමෝචක ඩයෝඩ් භාවිත කරනවා. ඊළඟට දර්ශක විදියට භාවිත කරනවා. මොකද දර්ශක විදියට භාවිත කරනවා කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ් දර්ශක විදියට භාවිත කරනවා කියන්නේ දැන් පටල ගන්න එපා. දර්ශක රාම්ල භාෂාන්තර කරන භාවිත කරන දර්ශක නෙවෙයි ආලෝක විමෝචක ඩයෝඩ් දර්ශක විදියට භාවිත කරන කියන්නේ බලන්නකෝ දැන් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන ටීවී එක ඔන් එකේ තියෙනවද කියලා හොයාගන්න කොහොමද? බල්බේ වත්තු दर्शक उपकरण हरियट निवर्जी क्रियात्मक සවුන්ඩ් ඩිස්ප්ලේ වල අන්න හරි සවුන්ඩ් ඩිස්ප්ලේ වල එකපාරක් පුතේ පේපර් එකක අහලා තිබුණා මේ පේපර් එක කියන්නේ ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රේ ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රය අහලා තිබුණ ප්‍රශ්නයක් ආලෝක විමෝචක ඩයෝඩ් වල ප්‍රයෝජන ලියන්න කියලා හරිද දැන් එක ප්‍රයෝජනයක් ඕ දෙකක් ලියන්න කියලා තිබුණේ දැන් ලකුණු දෙකක විතර ප්‍රශ්නයක් ආලෝක විමෝචක ඩයෝඩ් දැන් ඕකේ මේ මාකින් ස්කීම් එකේ ඔයගොල්ලෝ ඉතින් උත්තර කීයක් විතර තියෙනවද පිළිතුරු විදියට ආලෝක විමෝචක ඩයෝඩ් වල ප්‍රයෝජන මතක තියාගන්න මාකින් ස්කීම් එකේ උත්තර තිබුණා 30 ගානක් විතර. ඒ කියන්නේ පිළිතුරු පත්‍රය දැන් අපි ඒ විභාගයට පිළිතුරු පත්‍රයක් අපිට ලැබෙනුනේ උත්තර මාක් කරන්න උත්තර පත්‍ර පරීක්ෂාවට. ඒ පිළිතුරු පත්‍රයේ පිළිතුරු විදියට සලකන්න කියලා දෙනවා උත්තර 30 ගානක් විතර. ඒක බලන්න අද වෙනකොට අපිට ලියන්න පුළුවන් 2400ක්. ආලෝක විමෝචක ඩයෝඩ් වල ප්‍රයෝජන කීයද? दूर ගොඩාරයක් අපි විවිධ උපකරණ වල දැන් පරිගණකයක් ගත්තා. නෑ LED TV වල තියෙන එකමයි. ඔව් LED TV වල තියෙන්නේ LED. LED display එකක් තියෙන්නේ. හරිද? LED. දැන් ඉතැල්ලා තිබුණේ CRT. පස්සේ LCD. ඊට පස්සේ LED. දැන් ඕගොල්ලෝ ගාව තියෙන hand phone වල තිරය LED display එකක් තියෙන්නේ. විදුලිය ඉතිරි වෙනවා. හරිද? ඊළඟට quality එක වැඩි. ආයු කාලය වැඩි. සාමාන්‍යයෙන් අපි කියන්නේ LED එකක් දැල්වන්න පුළුවන් කය 50,000. එතකොට මේ ප්‍රකාශ ඵලයේ ප්‍රයෝජනයට ගන්න ලොකු ඊළඟ තව එකක් තමයි නිල අඩු. මේ මේ ආලෝක විමෝචක ඩයෝඩ් හදන්න ගන්න මේ අර්ධ සන්නායක ඕනතරම් අපිට පරිසරය හොයා ගන්න පුළුවන්. නිල අඩු. එච්චර මිලක් නැහැ. හරිද? ඒ වගේ වාසි ගොඩක් තියෙන ලේසියෙන් පිච්චෙන්නේ නැහැ. හරිද? පිච්චෙන්නේ ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ගැතින් අර LED පිච්චෙන්න හේතුව වැඩි ධාරාවන් ගමන් කිරීම. එන් සමහර අය 9 වෝල්ට් බැටරි වලට සම්බන්ධ කරනවානේ LED. එතකොට මොකද්ද වෙන්න පුළුවන්? පිච්චෙනවා. ඒ වගේ තුනක් නම් ඇයි? ඈ? TV. ඔව් LED එකද පිච්චිලා යන්න පුළුවන්. ඒක නිසා අපි
LED එකක් ගැන පාවිච්චි කරද්දී දැනගන්න ඕනේ ඒක දැල්වෙන්න අවම වෝල්ටීයතාවයක් තියෙන්න ඕන වගේම වැඩි වෝල්ටීයතාවයක් දුන්නොත් පිච්චෙනවා කියන එකත් දැනගන්න ඕනේ. දැන් 1.5න් දැල්වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ওই විභාගෙට හරිනවා. 1.5න් දැල්වෙන්නේ නැහැ. 1.5ට හා කරන්ට් එකක් ඕනේ. එක බැටරි කෑල්ලකින් LED එකක් දැල්වන්න බෑ. ඒ වගේම වැඩි කරන්ට් එකක් දුන්නොත් වැඩි වෝල්ටීයතාවයකට සම්බන්ධ කරොත් ඒක ක්‍රියාකාරීත්වය ඒක පිලිස්සලා යනවා. ක්‍රියාකාරීත්වය නතර වෙලා යනවා. ඒකත් මතක තියාගන්න. ධන ඍණාත්මක හොයාගන්න ඇති. धारावे प्रकाश फल संबंध මෙන්න මේ රූපෙ පෙන්වන්න මෙන්න මේක මෙන්න මේ හරි මේ රූපයේ මෙන්න මෙහෙමනේ මෙතන රූපෙ තියෙන මෙන්න මේකේ ඉතින් මේහා හිරවයි මෙන්න මේ මේ රූපයේ ඔගොල්ලෝ බලන්න ධනාග්‍රය ඍණාග්‍රය සම්බන්ධයෙන් LED ඇතුලේ කොටසක් තියෙනවා අන්නේ කොටස තමයි හදලා තියෙන්නේ අර්ධ සන්නායක වලින් ඒතොර ඒ අර්ධ සන්නායක කොටස හරහා විදුලිය ගමන් කරනකොට තමයි ආලෝකය නිපදෙන්නේ හරි ඒ ආලෝකේ විහිදුවන්න ඕන නිසා තමයි අර උඩ තියෙන කාචය මෙහෙම තියෙන්නේ ඔය ප්ලාස්ටික් හරි වීදුරු හරි කොටස LED මෙහෙම තියෙන කොටුවට තියෙන මොකද වෙන සමහර LED වල මේ උඩ කොටස කොටුවට තියෙන මෙහෙම මෙහෙම තියෙන එහෙමත් LED දෙකේ ඈ බල්බ් වැල් වල තියෙන නෙමෙයි වැඩිපුර බල්බ් වැල් වල තියෙන ගොඩක් වෙලාවට සූත්‍රික අපලා රයිස් බල්බ් කියලා තියෙන ඒවයි අපේ LED එකේ තියෙන සෝයි විදියට බල්බ්ද ආ LED වලත් ඇති මේවා කියන ටෝච් වල ගොඩක් වෙලාවට බලන්නකෝ ඔයගොල්ලෝ ගාව තියෙන මේ ටෝච් එකක විදුලි පන්දමක තියෙන LED ඒවයි කියන්නේ අර මෙහෙම කාචය වගේ තියෙන LED නෙමෙයි මේ මේකට කියන්නේ මේකෙන් කරන්නේ ආලෝකයේ විහිදුවන එක හරි එකක් මතක තියන ආලෝකයේ විහිදුවල යවන එක එකේ කරන්නේ මේ වගේ මේ ආලෝකයේ මෙහෙම ඉස්සරහට යොමු කරන්න सूत्रिकापालूत्रिकापालूत्रिकापालू දැන් තියෙන ටෝච් වල දැන් තියෙන විදුලි පන්දම් වල තියෙන LED. ඒක නිසා එක පාරක් දැන් ගොඩක් කරලා චාර්ජ් කරන්න ඒවානේ තියෙන. එක පාරක් චාර්ජ් කරාම දවස් ගාණක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ෆෝන් වලත් එහෙමනේ ඔය LED ඩිස්ප්ලේ තියෙන ෆෝන් එක පාරක් චාර්ජ් කරාම ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. يعني අපි අනවශ්‍ය ලෙස ඔය රත් වෙන විදිහේ ක්‍රියාකාරකම් නොකරනවා නම් ගේම් එකම ගහලා එහෙම කරනවා නම් පාවිච්චි කරන්න බෑ. එහෙම නැතුව සාමාන්‍ය විදිහට පාවිච්චි කරනවා නම් අපිට ගොඩාක් දවස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තියෙන දැන් LED වල වාසි දැන් ඔය වාහන වල හෙඩ් ලයිට් අද වෙනකොට එන්නේ හෙඩ් ලයිට් බ්‍රේක් ලයිට් ඔය අලුත් වාහන වල අලුත් කාර් බස් ඒ වගේමයි මේ වාහනේ හෙඩ් ලයිට් පවා දැන් එන්නේ මොනවයින්ද LED මිල වැඩි පොඩ්ඩක් මිල වැඩි වුණාට වාසි වැඩි හානි වෙනවා දැන් ගොඩක් වෙලාට පිලිස්සෙන්නේ නැහැ රත් වෙලා පරිපත වලට හානි වෙන්නේ නැහැ අර ගොඩක් වෙලාට පරිපත වලට හානි වෙන්නේ අධිධාරාවක් ආවොත් එහෙම වෙන්නේ නැහැ රත් වෙන්නේ නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට අද තියෙන වාහනවල මේ බල්බ ඒ කියන්නේ වාහනවල පහන් අපි කියන්නේ ඒවට පහන් කියලානේ මේ ඉදිරිපස පහ ලාම්පු කියලා කියන්නේ ලාම්පු කියලා කියන්නේ ඉදිරිපස ලාම්පු එම පිටුපස වළිග ලාම්පුව ටේල් ලයිට් එක කියලා කියන්නේ බ්‍රේක් ලයිට් වල ඒව ගොඩක් වෙලාවට LED තියෙනවා හරි බලන්න කොච්චරද මම ඒකයි කිව්වේ LED වල ප්‍රයෝජන ලියන්න කිව්වත් අපිට ඔය කතා කර කර ඉන්නකොට LED ගැන ගොඩාක් දේවල් මතක් වෙනවා හරි ඔය ටිකේ ප්‍රශ්න ටිකක් ලියා ගන්න මේ මාතෘකාව ලියා ගන්න ධාරාවේ ප්‍රකාශ ඵලය කියලා හරිද මාතෘකාව ලියා ගන්න ඉස්සෙල්ල ධාරාවේ ප්‍රකාශ ඵලය කියලා ඒක යටතේ ලියා ගන්න වෙනවා අපිට තව ඵල දෙකයි කතා කරන්න තියෙනවා ඒක ළමන සතිය අපිට පාඩම ඉවර කරලා ඊළඟ පාඩමට යන්න පුළුවන් ඊළඟ මම මේකේ පේපර් එකක් දාලා තියෙ ඔයගොල්ලොන්ට දැක්කද ඒක කරාද භාගයක් හරි ගෲප් එකේ භාගයක් කරා ඔව් දැන් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් වුණත් කරන්න පුළුවන් අනිත් කොටස කියවල ඉවර වෙලා මේ පොඩි කොටසයි නේද දැන් තව ඉතුරු වෙලා තියෙන්නේ ඒක නිසා මේ පේපර් එක ඉවර කරන්න ඉවර කරන්න බැරි ටික තියන්න හරි පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න
ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? පළවෙනි ප්‍රශ්නය. ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? प्रकाश पले लेस हिन्वे कुमक देख प्रकाश पले भावितावन उपांगे कुमक प्रकाश पले भावितावन उपांगे कुमग्द इलांगे का आलोक विमोचक डायोड आलोक विमोचक डायोड प्रकाश फले भावितावन उपांगी कुमद आलोक विमोचक डायोड बाहिर पेनुमहा परिपत संकेत बाहिर पेनुमहा परिपत संकेत අඳින්න ඊළඟ එක එයි ධනාග්‍රය හා ඍණාග්‍රය හඳුනාගන්නේ කෙසේද එයි ධනාග්‍රය හා ඍණාග්‍රය හඳුනාගන්නේ කෙසේද ඊළඟ ප්‍රශ්නේ ආලෝක විමෝචක ඩයෝඩ භාවිතා කරන අවස්ථා ලියන්න ආලෝක විමෝචක ඩයෝඩ භාවිතා කරන අවස්ථා ලියන්න නැත්නම් LED භාවිතා කරන අවස්ථා ලියන්න LED භාවිතා කරන අවස්ථා ලියන්න ඔබලෝ හොඳට මතක තියාගන්න ඕනේ LED එකක් කියන්නේ බල්බයක් නෙවෙයි. හරිද? ඒක ඇවිල්ලා ඩයෝඩයක්. ඒකේ විශේෂත්වය තමයි මේ ඩයෝඩය හරහා ආලෝකය විදුලිය ගමන් කරනකොට එයින් කොටසක් ආලෝකය බවට පත් වෙනවා. ඒකට කියන්නේ සන්ධිය කියලා. සන්ධියක් කියලා කියන්නේ PN සන්ධියක් කියලා කියන්නේ. ඒ PN සන්ධිය හරහා විදුලිය ගමන් කරද්දී එයින් කොටසක් ආලෝකය බවට පත් වෙනවා. ඒකේ ඔගොල්ලෝ දන්නෝ ආලෝක විමෝචක ඩයෝඩ එක बहुवर्ण मल्टी कलर के उत्तर उत्तर लिया
හරි මේ මට පොඩ්ඩක් කියන්න තියෙන මොකද දැන් ඕගොල්ලෝන්ගේ අගෝස්තු මාසේ පන්ති ගාස්තු ගෙවලා මට රිසිට් එකවල තියෙන 1 2 3 4 5 6 7 දෙනයි සැප්තැම්බර් මාසේ තාම එක්කෙනයි මට රිසිට් එකවල තියෙන්නේ ඊළඟට ජූලි මාසෙත් පන්ති ගාස්තු නොගෙවපු කිහිප දෙනෙක් ඉන්නෝ හරිද ඒක මේ මම ඕගොල්ලෝගේ නම් කියන්න යන්නේ නැහැ මට මේ ඒ ටික ගෙවලා පන්ති ගාස්තු ගෙවලා රිසිට් එක එවන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට කෝල් එකක් දෙන්න හරිද මොකක් හරි ගැටලුවක් තියෙනවා පන්තිය දැන් සමහර ළමයි ඉන්න ඕම වෙලා පන්තියට එන්න බැරි වුණාම මේ ඊළඟ පන්ති නතර කරනවා එහෙම කරන්න එපා ඊළඟ ඕගොල්ලන්ට දැන් මේ මේක තමයි ඉගෙන ගන්න තියෙන එකම අවස්ථාව ඒක හරියට කරගෙන යන්න ඒක හරියට කරගෙන දැන් ඊළඟ තව දෙයක් තමයි ඔය ඕන තරම් ඉගෙනුම් ක්‍රම තියෙනවා පරි මේ අවට අපිට නමුත් පිළිවෙලක් නැහැ පුතේ ඒක මතක තියාගන්න අර මොනවා වුණත් විද්‍යාව ගණිතය ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් තුන පිළිවෙලකට යන්න ඕන හරිද එහෙම් මෙහෙම් අර එක කොටසක් මෙතනින් ඉගෙන ගන්න මම දැක්ක ඕන තරම් තියෙන නොමිලේ සම්මන්ත්‍රණ කියලා එක එක විදියට තියෙනවා නමුත් මගේ දරුවත් මම දෙක තුනකට දාලා බැලුවා වැඩේ ඇතෑරිය හරියන්නේ නැහැ හරියන්නේ නැත්තේ මොකද දන්නවද ඒකේ සමහර වෙලාවට කිසිම ක්වොලිෆයිඩ් එකක් නැති ඒ කියන්නේ අර નિયમિત දැනුම දෙන්නේ නැති උතර මේ ගන්නනවා කියන එක සරල දෙයක් නෙවෙයි හරිද ඒකත් මතක තියාගන්න